ගල් හොලුවකට ප්‍රදේශයේ පුරන් වූ කෙත්බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය කරමින් සෙරින් රිවර් පාක් පාරිසරික උද්‍යානයේ ඉදි කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මෙම උද්‍යානයේ විවෘත වූ අතර මේ අවස්ථාවෙන් සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු තවත් මැති ඇමතිවරුන් රැසක් සහභාගී වී සිටියා. අකර 14කින් සමන්විත මෙම උද්‍යානය තුළ ළමුන්ට සුවපහසු ක්‍රීඩා කිරීමේ අංගන ශරීර සුවතා මන්තිරු ජල ක්‍රීඩා මෙන්ම බෝට්ටු සවාරි හා ආහාර පාන සහ විවිධ නිෂ්පාදන අලෙවි කිරීමේ මධ්‍යස්ථාන දිදී කර තිබෙනවා. සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයක් දිනාගත් ගාල්ල කේන්ද්‍ර කරගෙන සංචාරක ශාස්ත්‍රයේ දියුණු කිරීමේ අරමුණ ඇතිවයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නම් වයත්තේ. මන් දන්නේ ඒ කවුරුනි කියන්නේ මේකෙන් මුදල් නාස්ති වුණා කියලා. මේක මුදල් නාස්ති වෙන තැනක් නෙමෙයි මුදල් උපයන තැන. එක පැත්තකින් අපි බලන්නේ මේක දිවපාක්. මෙහාට එන්න විවේකය ගන්න දෙවනුව මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ වෙරඳාම කරගන්න පුළුවන් ස්වයං රැකියා කරන්න. අනික ඔබතුමා නැකෙව්වට මෙතෙන්ට ඇවිල්ලා ත්‍රිවිල් පාකේකුත් තියෙන්නේ. තවත් කට්ටිය ජීවත් වෙනවනේ. මේක ඇත්ත වශයෙන්ම ආර්ථිකය දියුණු කරන වැඩසටහන. අපි දැන් යෙදෙන්න ඕනේ මෙහෙම වැඩසටහන් වල. තමන්ගේ ආසනය තුල ආර්ථිකය ශක්තිමත් කරන එක. මම බියගම මන්ත්‍රී වුණාම ඉස්සෙල්ලම අරගත්තේ වෙළඳ කලාපය. ඒකෙන් දැන් මුළු දිස්ත්‍රික්කෙම දුවන. තියෙන විශාල මේකෙන් ලැබෙන වැඩි මාර්ථික වාසිය මේකකින්වත් නෙමෙයි. මේ තියෙන සංචාරක ව්‍යාපාරෙ මෙතෙන්ට එනවා. මෙතනින් ඇතුළට යනවා. අද ගාල්ල ප්‍රධාන සංචාරක ප්‍රදේශය. ඒක අපි තවත් දියුණු කරන්න ඉන්නේ. දැන් වෙලා තියෙන්නේ කාමර නැහැ. දැන් කාමර හොයලා දෙන්න තියෙනවා. මේ දෙසැම්බර් මාස වෙනකොට කොහෙන්ද මන් දන්නේ නැහැ. Tamanට ගියක් තියෙනවා නම් කාමර ටික දීලා වෙන කොහරි ගිහින් ඉන්න. ඒකයි දැන්ට කරන්න සිදු වෙන්නේ. සමහර වෙලාවල බලයි මේ පරිසරේ නැති කරලා බිල්ඩින්ග්ක් ගහන්න. ඉතින් මම යෝජනා කරන්නේ අපි වෙනම නැතක් ගේන්න මේ ප්‍රදේශයේ මේ වමනා කොට්ටාසේ පරිසරය ආරක්ෂා කරන ගාල්ල වෙනක. නැත්තම් මෙතන ගොඩනැගිලි තියෙනවා නම් කවුරුවත් එන්නේ මේක අරගෙන යන්නේ. අපිට සංචාරක ව්‍යාපාරේ දියුණු කරන්න තියෙනවා. ඒක දියුණු කිරීමේ විශාල තැනක් තියෙන දකුණට දැන් ගාලු කොටුවේ තියෙන අනික් රජයේ කාර්යාල සියල්ලම ඉවත් කළා. ඒවා හෝටල් ආපන ශාලා දාන්න දෙනවා. තව කී දෙනෙක් ජීවත් වෙන්න පුළුවන්ද? දැන් මහමෝදර රෝහල තියෙන තැනත් අක්කර 10ක් විතර තියෙනවා. එතන හොඳ සංචාරක කලාපයක් කරන්න. අපි වැළුවේ මං හිතනකට මුදල් දෙන්න තියෙනවා. දැන් බන්ධනාගාරයත් ඉවත් කරන්න. මේ ප්‍රදේශයේම තියෙනවා තව ගොඩනැගිලි ගණනාවක් ඉවත් කළා. මෙතන පටන් ගන්න. එතකොට තවත් එනවා මෙයාට. මේකල එනකොට තමයි අපිට හම්බ කරන්න පුළුවන්. එන්නේ නැත්නම් අපි ඉවරයි. ඉතින් පුළුවන් තරම්ම ගේන්න මෙතෙන්ට ගේන්න අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ඉතින් ගාල්ල අපේ ප්‍රධාන සංචාරක නගරේ බවට පත් වෙන්න ඉඩ තියෙනවා. අපි ඒ කාලේ එක්කෙනෙක් කිව්වා ඇවිල්ලා ලංකාවේ හොඳට ආප්ප කාලා කිව්වා මේ තමුල පිස්සෝ. මේක රුපියල් 20කට 50කට විකුණනවා. අපි හිතනනම් ඩොලර් 10කට තමයි අඩුවෙන් දෙන්නේ කියලා. ඉතින් දැන් අපි වදන්න ඕනේ අපි උපරිම මුදල් ටික මේකෙන් ගන්න. ඒක අපේ ව්‍යාපාරය. අපි ඔක්කොම ජීවත් වෙන්න ඕනේනේ. ඉතින් රජයක් හැටියට අපි බලන්නේ මේක ඉදිරියට ගෙනියන්න. මේක ඒ අලුත් යුගයේ ආරම්භය විතරයි. තව අවුරුද්දක් යනකොට තව වෙනසක් වෙන්නේ.